අදම වාල්ට අරගෙන ආවා රසමරස බර්ගර් එකක්. ඉතින් මේක කීටෝ ලෝ කාබ් ඩයට් එකක් කරන බර අඩු කරගන්න කැමති, ඉතින් කෙට්ටු වෙන්න කැමති ඔයාට රසමරස රෙසිපි එකක් වේවි. ඉතින් මේක අපි හදන්නේ කිසිම බනිස් වර්ගයක් පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් මේකට අපි කියමු නෝබන් බර්ගර් කියලා. කීටෝ ලෝ කාබ් නෝබන් බර්ගර් එකක් මේ විදිහට රස විඳින්න කවුරුත් ආසයිනේ. ඉතින් බර අඩු කරගන්න ගමන් බර අඩු කරගන්න මේ විදිහට කෑම කාපුවාම අපිට අපේ ඩයට් එක ඉක්මනින්ම ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන් වෙනවා ඩයට් එක එපා වෙන්නේ නැතුව. ඉතින් ඕගොල්ලන්ට මේක දෙවිදිහකට හදාගන්න විදිහ මම අද කියලා දෙනවා. අප බලමු මේ කොහොමද මේ රසමරස කීටෝ ලෝ කාබ් බර අඩු කරන බර්ගර් බන් එක හදාගන්නේ කියලා. ඉතින් මේක ඔයාලට හැමදාම උනත් කන්න පුළුවන්, ඔෆිස් ගෙනියන්න පුළුවන්, බ්‍රෙක්ෆාස්ට් ඒ වගේම රාත්‍රි ආහාරය වෙනුවට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මොකද මේක කාබ්ස් ප්‍රමාණය ඉතාම අඩු හින්දා. අප බලමු කොහොමද මේ රසමරස කීටෝ ලෝ කාබ් නෝ බන් බර්ගර් එක හදාගන්නේ කියලා. ඉතින් මේකට අපි පාවිච්චි කරනවා බිත්තර එකක්. බෝල් එකකට සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයේ බිත්තරයක් මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම මම සිලියම් හස්ක් පවුඩර් වලින් සහන්දක් එකතු කරගන්නවා. මොසරෙලා චීස් ග්‍රේට් කරලා මේ සහන්දි දෙකක් එකතු කරගන්නවා. සිලියම් හස්ක් එකතු කරගත්තා වගේ දෙගුණයක ප්‍රමාණයක් තමයි එකතු කරගන්න ඕනේ. ඉසින් කරගන්න රසානුව ඕගොල්ලන්ට පුළුවන් ලුණු එකතු කරගන්න. මම හිමාලයන් ලුණු ස්වල්පයක්, ඒ වගේම ගම්මිරිස් තමයි එකතු කරගන්නේ අද අපේ බර්ගර් එක හදාගන්න බැටර් එකට. ඉතින් ඔයාලට පුළුවන් මේකට කැල්මිරිස් උනත් එකතු කරගන්න, ඔයාලට සැරවලට කැමති, ස්පයිසස් වලට කැමති කෙනෙක් නම්. ඊට පස්සේ මේ විදිහට මේක හොඳින් මික්ස් කරගන්නයි තියෙන්නේ. දැන් මේක තමයි අපි බනිස් එක වෙනුවට හදාගන්න ෆ්ලැට් බ්‍රෙඩ් එක හදාගන්න බැටර් එක. මේ විදිහට හොඳින් මික්ස් කරගන්න ඕන ඔක්කොම හොඳට කම්බයින් වෙනකන්. අපේ චීස් ටික, සිලියම් හස්ක් ටික බිත්තරත් එක්ක හොඳින් මික්ස් වෙනකන් මේ ඔක්කොම මේ විදිහට හොඳින් මික්ස් කරගන්නයි තියෙන්නේ. ඉතින් මේක අපිට අවන් එකක් නැතුව පෑන් එකක ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට උදේට ඔෆිස් යන කෙනෙක් නම්, ඉස්කෝලේ යන කෙනෙක් නම්, යුනිවර්සිටි යන කෙනෙක් නම්, තනියම බෝඩින් ප්ලේස් එකක ඉන්න කෙනෙක් නම් ඉක්මනින් හදාගන්න පුළුවන් ලේසි කෑමක් තමයි මේක. මේ විදිහට මිශ්‍ර එක අපේ හොඳින් රනින් බැටර් එකක් විදිහට ආවහම මේක අපි විනාඩි 5ක් විතර රෙස්ට් එකේ තියන්න ඕන පැත්තකින්. දැන් මෙන්න මේ විදිහට තමයි අපේ බැටර් එක අන්තිමට එන්නේ, රනින් බැටර් එකක්. ඒකට ඔක්කොම හොඳින් කම්බයින් වෙලා තියෙනවා. චීස් නම් තන තන තියෙනවා. ඒකට ඒක අපි දැන් පෑන් එකේ ෆ්‍රයි කරගනිද්දි මෙල්ට් වෙනවා. එතකොට අපේ ෆ්ලැට් බ්‍රෙඩ් එක ලස්සනට එනවා. නොන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලා ඒක හීට් වෙන තියලා ඒකට කිරිසිදු පොල්තල් වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. මම තැන් දෙකකට මේ විදිහට එකතු කරගත්තේ මම අර මිශ්‍ර එකෙන් බනිස් දෙකක් හදාගන්න යන නිසා. ඉතින් දැන් මේ විදිහට ඒක ස්ප්‍රෙඩ් කරගෙන තෙල් ටික හොඳින් ස්ප්‍රෙඩ් කරගෙන විනාඩි 5ක් රෙස්ට් එකේ තියලා තිබ්බ මගේ අපේ බැටර් එක මේ විදිහට සෙපරේට් කරලා වෙන් කරගෙන මේ විදිහට පෑන් එකට එකතු කරගන්නවා. බනිස් දෙකක් හදාගන්න පුළුවන් මේ විදිහට. දැන් මේක රවුන්ඩ් ෂේප් එකකට ෂේප් කරගන්න ඕන මෙන්න මේ විදිහට. දැන් අපි සෙපරේට් කරගත්ත අනිත් බැටර් එකේ කොටසත් මේ විදිහට එකතු කරගන්නවා. ඒකත් ඒ විදිහට එකතු කරගෙන කලින් වගේම රවුන්ඩ් ෂේප් එකක් එන විදිහට ලස්සනට ස්පැචුලාකින් හරි හැන්දෙන් හරි මේ විදිහට ස්ප්‍රෙඩ් කරලා ලස්සන රවුමක් එන විදිහට හදාගන්නවා. මේක තමයි අපේ බර්ගර් එකේ බර්ගර් බන්ස් දෙක විදිහට මම පාවිච්චි කරන්න හදන්නේ. දැන් මේක විනාඩි 3ක් වගේ උපරිම වෙලාවක් අපි කවර් කරලා ටිකක් කුක් වෙන්න දෙනවා. හොඳින් කුක් වුණාට පස්සේ අපිට පුළුවන් බලන්න මෙන්න මේ විදිහට තමයි විනාඩි 3කට පස්සේ අපේ බර්ගර් බන්ස් දෙක තියෙන්නේ. දැන් අපේ බර්ගර් බනිස් දෙක ලස්සනට ඇවිල්ලා තියෙනවා. දැන් මේක අනිත් පැත්ත ටිකත් අනිත් පැත්තට හරවලා අනිත් පැත්තත් හොඳට කුක් කරගන්න ඕන. මේ දෙකම අනිත් පැත්ත හරවලා විනාඩියක් වගේ කුක් කරගන්නවා. විනාඩියක් වගේ ආයේ පියනකින් කවර් කරලා ආයෙත් ටිකක් කුක් කරගන්නවා. අනිත් පැත්තත් ලස්සනට ගෝල්ඩන් කලර් එකක් එනකන් ලස්සන බර්ගර් බන් එකක් ගන්න පුළුවන් එතකොට අපිට. දැන් අපි අනිත් පැත්ත හරවලා බලමු. විනාඩියකට පස්සේ ලස්සනට ඇවිල්ලා තියෙනවා, ලස්සන කලර් එකක් තියෙනවා. ඊට පස්සේ පෑන් එකෙන් මේක ඉවත් කරගෙන ඒ පෑන් එකටම මම බර්ගර් පැටි එකක් අරගෙන ඒක ෆ්‍රයි කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ බර්ගර් පැටි සුපර් මාකට්ස් වල
තියෙනවා ෆුඩ්සිට කීල්ස් ආපිකෝ වගේ ඕනම එකක මේ වගේ දේවල් ගන්න තියෙනවා එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මේ වගේ බර්ගර් පැටි එකක් චිකන් බර්ගර් පැටි එකක් හොයාගන්න නැත්තම් මේ වගේ චිකන් පීස් එකක් අරගෙන කටු රහිත චිකන් කෑල්ලක් අරගෙන ඒකට ලුණු ගම්මිරිස් හොඳට දාලා සීසන් කරගෙන මෙන්න මේ විදිහට ෆ්‍රයි කරගන්න මේ චිකන් පීස් එක නැත්තම් ඔයාලට මාළු පෙත්තක් වුණත් මේ විදිහට ෆ්‍රයි කරගෙන බර්ගර්කට එකතු කරගන්න පුළුවන් දැන් චිකන් එකත් හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා ඉතින් ඕගොල්ලන්ට ඒ විදිහට එකතු කරගන්නත් පුළුවන් දැන් අපි බර්ගර් පැටි එක ෆ්‍රයි කරගෙන ඉවරයි ඊට පස්සේ මම හදාගත්ත බර්ගර් බන් එකේ කීටෝ මයෝනීස් ගා ගන්නවා ඉතින් කීටෝ මයෝනීස් හදන විදිය මම ඔයාලට කලින් වීඩියෝ එක දාලා තියෙනවා ඒකත් මම මෙතනින් ඇඩ් කරනම් ලින්ක් එක ඊට පස්සේ අපි සලාද කොලයක් චිකන් බර්ගර් පැටි එක තියා ගන්නවා නැත්නම් ඔයාලට පුළුවන් මේ වගේ නිමිති කොල චිකන් පීස් එකත් එක්ක එකතු කරගෙන තක්කාලි පෙති එක උඩින් තියලා හදාගන්න නැත්නම් මේ වගේ බර්ගර් පැටි එකක් අරගෙන චිකන් බර්ගර් පැටි එකක් අරගෙන ඒකට තක්කාලි පෙති තියලා ඊට පස්සේ මේ වගේ පිපිඤ්ඤා ලුණු සලාදයක් අදලා ඒක තියලා ඒක උඩින් තවත් සලාද කොලයක් තියලා සේ අපේ අනිත් බර්ගර් බන් එකට කීටෝ මයෝනීස් ගාගෙන ඒකත් මේකට එකතු කරගන්න ඒක උඩින් ටොමැටෝ සෝස් තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා මේක හරියම සැර සෝස් එකක් දැන් මේ කීටෝ නෝබන් බර්ගර් එකත් අපි අපේ සලාද කොලේ උඩින් තියාගන්නවා බර්ගර් එක ඇසෙම්බල් කරගෙන ඉවරයි දැන් අපිට තියෙන්නේ මේ චිකන් කීටෝ නෝබන් බර්ගර් එක රස බලන්න ඉතින් මේක හරියම රස හරියම ලේසි කීටෝ රෙසිපි එකක් බල අඩු කරගන්න කැමති ඒ වගේම රසට කන්න කැමති ඔයාට මේක හොඳ රසවත් රෙසිපි එකක් වෙයි කියලා හිතනවා ඉතින් ට්‍රයි කරලා බලන්න ඔයාලා අද වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මේ වගේ තවත් රසවත් ඩෑඩ් රෙසිපිස් ඔයාලා ළඟටම ගේන්න ගන්න කවිද ඩෑඩ් චෙෆ් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඉතින් මම දැන් රස බලන්නයි යන්නේ ඒක හරියම රසපාතයි ඒ වගේම හරියම සුවඳයි මේ වෙලාවේ මම දැන් රස බලනවා ඒක හරිම රසයි ඉතින් ඔයාලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න මේකේ කාබ්ස් ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට්ස් ප්‍රමාණය වගේම අනිකුත් සියලුම මැක්‍රෝස් න්‍යූට්‍රිෂන්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරන්නම් ඒකත් චෙක් කරලා බලන්න ඉතින් තවත් මේ වගේ රසවත් බර අඩු කරන ඩයට් රෙසිපි එකකින් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්